අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රතිවේන් සිරස්තල බස්නාහිරින් පිටවන පුද්ගලයින්ට 230ක් අහඹු ඇන්ටිජන් පරීක්ෂණ අහඹු පරීක්ෂණ වලින් අදත් රෝගීන් වාර්තා වෙයි ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි කොවිඩ් මර්ධන එන්නත්වල මිල ගණන් නිකුත් වෙයි පස්වසරක් ආපස්සට ගිය රට ගොඩනැගීමට සියලු දෙනාගේ සහය අවශ්‍යයි අගමැති මධ්‍යම අධිවේගයේ තෙවන අධිරේ වැඩ අරඹමින් පවසයි තමා ඇතුළු මෙතෙක් රට පාලනය කළ සියලුම පාලකීන් රටේ වත්මන් තත්ත්වයට වගකිව යුතුයි විපක්ෂ නායක කියයි මත්පැන් නිෂ්පාදන බලපත්‍ර ලබා දීම සහ මස් සැකසුම් කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම පිළිබඳව ජවිපෙන් දැඩි විරෝධය ඉන්දියා ක්‍රිකට් ඉතිහාසයේ අඳුරු දුරු ප්‍රථමයෙන් දේශීය පුවත් 2015 වසරේ සිට වසර පහක් ආපස්සට ගිය මෙරට සංවර්ධනය යළි නගා සිටීමට මහා සංඝරත්නයේ මෙන්ම ජනතාවගේද සහය අවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. එය අද පෙරවරුවේ මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියරේ ඉදිකිරීම කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමි. මැදම අධිවේගී මාර්ගයේ තුන්වන අදියර ලෙස පොතුහැර සිට ගලගෙදර දක්වා දිවෙන මාර්ගය ඉදිකිරීමේ කටයුතු අද දින ආරම්භ වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහි මුල්කල් තැබීමේ කටයුතු අද පෙරවරුවේ සිදු කෙරුණේ කුරුණෑගල පොතුහැර වදාකඩ මාර්ගයේදී. මෙම අවස්ථාවට මහමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ජනමාත්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සහ රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සයන් මහතුරු නැතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. මෙතන මේක අපේ වක් අලක ඉඳලා තිබිච්ච සීනියක් කියලා කිව්වත් නිවැරදි. මම දන්නේ කඳ උඩලට ගියාම හැමදාම සියලු දේශපාලඥයෝ මගෙන් ආන්නේ කවදද අපිට අධිවේගී මාර්ගය ලැබෙන්නේ කියලා. ඉතින් ඒ අධිවේගී මාර්ගය අපිට දැන් බලාපොරොත්තු තියාගන්න පුළුවන් අද ආරම්භ වෙලා අවුරුදු කීපයක් ඇතුළත අපිට ඒ කාර්ය ඉටු කරන්න පුළුවන්කම ලැබීවි. ඒක සම්පූර්ණ වගකීම් අරගෙන පාර රජයෙන් හදන්න සූදානම් වෙලා තියෙනවා. ඉතින් මේක වැදගත් වෙනවා. මොකද අපි මෙවැනි බාහිර දූර කාර්යයක් සාමාන්‍ය කරේ පිටරට කොන්ත්‍රාත්කාරු. ඊට පස්සේ එහෙම නැත්නම් ලාංකික කොන්ත්‍රාත්කරුවන් දැන් කෙලින්ම අපිම රජයේම මේ අධිවේගී මාර්ගය හැදීමේ වැඩපිළිවෙල කරන්න සූදානම් වෙලා තියෙනවා. පසුගිය අවුරුදු කාලය තුලදී බලයටපත් වෙලා මේ රටේ විශාල වෙනසක් ඇති කරා. අවුරුදු ගණනාවක් තිබිච්ච යුද්ධය අපි අවසන් කරා. රටේ සංවර්ධනය අපි ආරම්භ කරා. හැම අංශකින්ම මහා මාර්ග විතරක් නෙවෙයි සෞඛ්‍ය ගත්තත් වෙනත් ජාපනය ගත්තත් මේ හැම පැත්තකින්ම රටේ සංවර්ධනය අපි ඇති කරා. හැබැයි අපි පසුගිය අවුරුදු පහකදී අපි පැත්තකට කළා. අපි පරාජය කරලා පැත්තකට වෙලා ඉන්නෝ. ඒ අවුරුදු පහ අපි ආපස්සට ගියා. ඒ ආපස්සට ගිය සංවර්ධනයත් එක්ක තමයි අපිට දැන් ඉදිරියට වැඩ කරන්න වෙලා තියෙන්නේ. ඒකින්ද පස් අවුරුද්දක් පස්සට ගිය සංවර්ධනය 2015 ඉඳලා 20 වෙනකන් අවුරුදු පහක් නැවතිච්ච ගමන අපි ඉදිරියට යන්න ඕන. ඒක තමයි අපිට දැන් තියෙන ලොකුම කාර්යය. ඉතින් මේ தත්ත්වය අපි උදා කරන්න නම් අපි සියලු දෙනාගේ සහාය අපිට අවශ්‍යයි. රටේ ජනතාවගේ සහාය අපිට අවශ්‍යයි. ඒ නිසා ජාත්‍යක් වශයෙන් රටක් දියුණු කරන්න යටි පහසුකම් සකස් වෙන්න ඕන. අපි ඒක කරගෙන යමු. අපිට කරන්න හැකි සියලු කටයුතු අපි අනිවාර්යයෙන්ම සිදු කරමින් තියෙනවා. අපි මේ තියෙන ප්‍රශ්න අඳුරගෙන ඒ ප්‍රශ්න විසඳන්නයි අපේ බලාපොරොත්තු. ඒ නිසා තමුන්වහන්සේලාගේ සහාය අපිට අවශ්‍ය වෙනවා. මහා සංඝ රත්නයේ සහාය අපිට අවශ්‍ය වෙනවා. රට තුළ වර්තමානයේ පවතින තත්ත්වයට තම කණ්ඩායම ඇතුළු මෙතෙක් රට පාලනය කළ සියලු පාලකීන් වගකිව යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එය අද වාසනගම ප්‍රදේශයේදී මාධ්‍යවේද අදහස් පළ කරමින් මේ රටේ පරම සත්‍යයක් තිබෙනවා. මේ රටේ බිහිවුණු හැම ආණ්ඩුවකින්ම හැම පාලකකින් අපි ඇතුළුව රාජ්‍ය පාලනයට සම්බන්ධ වුණු අපි සියලු දෙනා වර්තමාන අපේ රටේ තත්ත්වය පිළිබඳව වග කියන්නට ඕන. දේශපාලන ප්‍රතිවාදීන්ට පමණක් ඇඟිලි දික් කරන්නේ නැතුව පළමුවෙන්ම කරන්නට ඕන අපි අපිටම ඇඟිලි දික් කරගන්න. ඒ කාර්යයේ මම නියැලී සිටිනවා. කැඩපතක් ඉදිරියට ගිහිල්ලා සිදුණු අඩුපාඩුකම් අසාධාරණකම් ඌනතාවයන් මේ හැම දෙයක්ම අවබෝධ කරගෙන අපේ වැරදි නිවැරදි කරගෙන අපේ වැරදි පිළිබඳව ජනතාවගෙන් සමාව ඉල්ලලා අපි නැවතත් වරක් අලුත් ගමනක් ඔස්සේ පොදු ජනතාවගේ දෙපතුල ළඟට මේ රටේ අති විශිෂ්ට සංවර්ධන යුගයේ බිහි කරන්නට අපි සැදී පැහැදී සිටිනවා. අපේ ගමන තුල කිසිම විටක කිසිම දවසක පෞල් වාදයට පෞලක් රටේ සියලු දේ පාලනය කරන තැනට ගෙනෙන්නට අපි සූදානම් නැහැ. ගජමිතුරු කණ්ඩායම් වලට
මේරට ප්‍රතිලාභ සම්පත් බෙදා ගැනීමේ අවසරය ලබා දෙන්නට අපි සූදානම්. මත්පැන් නිෂ්පාදන බලපත්‍රය සම්බන්ධයෙන් සහ මේවන විට කතා බහට ලක්වන මාංශ සැකසුම් කර්මාන්ත ශාලාව පිළිබඳව අද දින ජනතා විමුක්ති පෙරමුණ රජයෙන් ප්‍රශ්න කර සිටියා. මතින් තොර රටක් නිර්මාණය කරන්නට විවිධ උත්සාහයන් ගත්තත් ඒ අතරතුර ඇතැම් වගකිව යුත්තන්ගේ ක්‍රියා මෙන්ම වගකිව යුතු පුද්ගලයන් නිසලස සිය කාර්යයන් ඉටු නොකිරීම නිසා අපේ රටේ දිනෙන් දින මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යමින් පවතිනවා. මේ හරහා ජනතාවට මෙන්ම රජයට සිදුවන විනාශය අගතිය සහ පාඩුව පිළිබඳව පාර්ලිමේන්තුවේදීද දැඩි ලෙස වාද විවාද පවා ඇති වුණා. AA බෝතල් රා නිෂ්පාදනාගාරයට අදාළ අනුමත ධාරිතාවයේ වසරින් වසර වෙනස් විය හැකිය. එම දත්ත සුරාමතු දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තා මගින් සිද්ධ කරනු ලැබේ. ගරු රාජ්‍යමත්තුමනි ලීටර් 50ක් 100ක් 1000ක් වගේ වැඩිවීම වෙන්න පුළුවන්. 60000ක් 30000ක් එහෙම තමයි අහුවෙන්නේ. තියෙන ඕන ප්‍රමාණයට වඩා 60000ක් වැඩියි. ඒතකොට ඒකෙන් පේනවා යම් කිසි නැති දෙයක් නිෂ්පාදනය කරන. මෙහිදී විශේෂයෙන් අනාවරණය වූ කරුණු බවටපත් උනේ මත්පැන් නිෂ්පාදන බලපත්‍ර දෙකක් කඩිනමින් නිකුත් කිරීමේ සූදානමයි. හිටපු සුරාබදු කොමසාරිස් ජෙනරල් ඒ බෝදරගම මහතාද මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව මත්පැන් නිෂ්පාදන බලපත්‍ර ලබා නොදෙන බවයි. මේ අතර මත්පැන් නිෂ්පාදන බලපත්‍ර මෙන්ම රටේ අලුත් මාතෘකාවක් නිර්මාණය කළ මාංශ සැකසුම් කර්මාන්ත ශාලාව පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රශ්න කළා. මේ වෙනකොට හිතවතෙකුටත් අනිත් පැත්තෙන් දැනට තියෙන ඉස්ප්‍රීතු ගෙනලා බෝතල් කරන සමාගමකට තව වටේකින් ඉස්කාගාරයක් ඇති කරලා අරක්කු මෙහෙ හදලම නිෂ්පාදනය කරන්න කියලා ලයිසන් දෙකක් දෙන්න හදනවා. ඉස්කාගාර හදන්න දාන්න ලයිසන් දෙනවා, මස් කඩ දාන්න ලයිසන් දෙනවා. මේ රට අද ජනතාවට කියපු දේවල් කරන්න ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ. මත් වතුර නෙමෙයි පවන්න හදන්නේ. මට හිතෙන මේ වගේ මත් පැන් වෙන්න ඇති, නැත්නම් මත් පැණි වෙන්න ඇති බෝතල් කරන්න හදන. ඒක නිසා තමයි යාළුවන්ට තවත් ඉස්කාගාර දෙකක් දීලා හදලා මේ රට අද මත් කුඩු මත් දවිය බස්නාහිර පළාතින් පිටවන පුද්ගලින් සම්බන්ධයෙන් සිදු කරන අහඹු ඇන්ටිජන් පරීක්ෂණ අඛණ්ඩව සති දෙකක් සිදු කරන බව පොලිසිය පවසනවා. මේ අතර ඊයේ දින තවත් කොවිඩ් මරණ පහක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 165 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දින තවත් කොවිඩ් මරණ පහක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 165ක්. ඊයේ දින තහවුරු වූ කොවිඩ් මරණ අගලවත්ත, මග්ගොණ, කොළඹ 15, මහරගම සහ වතුපිටිවල යන ප්‍රදේශවලින් වාර්තා වුණා. මියගිය පිරිස අතර පිරිමි පුද්ගලින් සිව දෙනෙකු සහ කාන්තාවක්ද වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. යාපනය මරදනා මඩම සංගානයේ පොදු වෙළඳපළවල් තුළ සේවය කළ පිරිසකට කොවිඩ් 19 වෛරසය අසාධනය වී ඇති බවට තහවුරු වීමත් සමග උතුරු පළාතේ එළවළු වෙළඳ සැල් තාවකාලික වසාදැමිය යුතු බව උතුරු පළාතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඒ කේදේශ්වරන් මහතා පසුගියදා ප්‍රකාශ කළා. කොවිඩ් 19 වෛරසයේ අවධානම හේතුවෙන් වවුනියව එළවළු වෙළඳපළද එලෙස තාවකාලික වසාදැමීමට සෞඛ්‍යංශ පියවරගෙන තිබුණා. කොවිඩ් 19 වෛරසය අසාධනය වූ ආසාදිතයෙකු පිවිසි හැට නගරයේ නිමියඳුම් වෙළඳසැලක් සහ පාවහන් වෙළඳසැලක් අදපසුරුවේ තාවකාලික වසාදැමීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවරගෙන තිබුණා. පෝගොඩ කුමාරිමුල්ල ප්‍රදේශයේ සිදු කළ PCR පරීක්ෂණ 186කින් පුද්ගලයන් 15 දෙනෙකුට වෛරසය අසාධනය වී ඇති බවට තහවුරු වුණා. ඒ හේතුවෙන් එම ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමටයි සෞඛ්‍යංශය පියවරගෙන තිබුණේ. මෙතර තල්දුව සතිපොල ආශ්‍රිතව කොරෝනා රෝගීන් 18 දෙනෙකු හඳුනා ගැනීමත් සමග තල්දුව ග්‍රාම නිලධාරි වසම අද දහවල් 12 සිට නැවත දැනුම් දෙන තුරු වහම හුදකලා කිරීමට දෙහිඔවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කටයුතු කර තිබෙනවා. ඊයේ දින මෙරටින් කොවිඩ් 19 ආසාදිත පුද්ගලින් 662 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඒ අතුරින් පුද්ගලින් 660 දෙනෙකුම තහවුරු වී තිබුණේ දේශීය වශයෙන් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. වෙනත් දිනවලදී මෙන්ම ඊයේ දිනත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 259ක්. ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 164ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 79ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතයින් 158 දෙනා දිවයිනේ සසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබුණා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 වෛරසය ආසාදිත පුද්ගලින්ගේ සංඛ්‍යාව 36,000 සීමාව ඉක්මවා ගියා.
බස්නාහිර පළාතින් පිටවන පුද්ගලයන් සම්බන්ධයෙන් සිදු කරන අහඹු ප්‍රතිදේහ පරීක්ෂණ හෙවත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ අද දිනේදීත් සිදු කරනවා. ඒ අනුව අද දින කොළඹ පුත්තලම මාර්ගයේ කොච්චිකඩී ප්‍රදේශයේදීත් හයිලෙවල් මාර්ගයේ සාලාබ ප්‍රදේශයේදීත් සහ නුවරපාරේ නිට්ටපුව ප්‍රදේශයේදීත් මෙලෙස අදාළ පරීක්ෂණ කටයුතු සිදු කළා. ඊයේ දින මෙම වැඩසටහන ආරම්භ කරන අතර එහිදී පරීක්ෂණ 451කින් පුද්ගලයන් 5 දෙනෙකු කොරෝනා සාධිතින් බවට හඳුනා ගැනුණා. තවත් දසතියක කාලයක් මෙම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට බලපොරොත්තු වන බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. ඊයේ දවසේදී විතරක් ආසාදිතයන් 5 දෙනෙක් හම්බ වෙලා තියෙනවා. එතකොට මේ ආසාදිතයන් 5 දෙනා හඳුනා ගැනීම කොච්චර වැදගත්ද කියනවනම් මේ ආසාදිතයන් පරීක්ෂාවට ලක් කරලා තියෙන්නේ ශනික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ මගින්. අපි පරීක්ෂාවට ලක් කරේ අහඹු ක්‍රියාවලියක් විදිහට බස් රථ වල යන මගින් තමයි මේ පරීක්ෂාවට ලක් කරලා තියෙන්නේ. මෙතර කොස්ගම ප්‍රදේශයේ අහඹු ඇන්ටිජන් පරීක්ෂණ කටයුතු සිදු කරන ස්ථානයේ පැමිණි පුද්ගලයෙකු සෝ කැමැත්තෙන්ම ඇන්ටිජන් පරීක්ෂණයකට යොමු වී තිබෙනවා. අදාළ පරීක්ෂණයේදී තහවුරු වුණේ ඔහුටද වෛරස් ආසාදිනී වී ඇති බවයි. අදාළ පුද්ගලයා සිතවක අපනයින සැකසුම් කලාපේ කර්මන්ත ශාලාවක සේවය කරන අයෙකු වන අතර ඔහු රුවන්වැල්ල රත්තරගල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. මහනුවර කොළඹ මාර්ගයේ දංගොවිට ප්‍රදේශයේ සිදු කළ අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවෙන්ද අද දින කොවිඩ් ආසාදිතයෙකු තහවුරු වී තිබුණා. කොළඹ සිට මහනුවර දක්වා දහවෙනි වූ බස් රථයක අදාළ ආසාදිත පුද්ගලයා ගමන් කර තිබෙනවා. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් සෞඛ්‍ය නීති රීතිවලට අනුගත වෙමින් මේවනතෙක් සංචාරකින් සඳහා වසා ඇති මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සියලුම කෞතුකාගාර හෙට සිට දේශීය සහ විදේශීය සංචාරකින් සඳහා පෙර පරිදි විවෘත කරනු ලබන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් ජේෂ්ඨ මහාචාර්ය පුරාවිද්‍යාඥ ගාමිණී අධිකාරි මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. කොරෝනා වෛරසයේ හේතුවෙන් හුදකලා කර ඇති මහල් නිවාසවල ජනයාගේ මානසික සුවය පතා ව්‍යායාම සහ විනෝදාස්වාද වැඩසටහන් ක්‍රියාවට නැංවීමේ ප්‍රථම වැඩසටහන අමර්විදියේ මහල් නිවාස භූමියේදී ඊයේ ආරම්භ වුණා. සුවෙන් සිටීමට සවියක් යන්න මෙම වැඩසටහනේ තේමාවයි. කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මෙම වැඩසටහන මෙහෙයවනු ලබනවා. තීරණාත්මක ඉදිරි වසර තුලදී මෙරට සංවර්ධන කටයුතු යහපත් මාර්ගයට ගමන් කළහොත් සෞභාග්‍ය දැක්මේ ඉලක්ක සපුරාගත හැකි බව ආර්ථික පුනර්ජීවනයේ සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ ගම් සමග පිළිසඳරක් තුලින් බැට සමග යලි ගමට ජාතික වැඩසටහනේ සපරගම පළාත් සාකච්ඡාවට එක් වෙමින් ගම සමග පිළිසඳරක් තුලින් වැඩ සමග යලිගමට ජාතික වැඩසටහනේ සබරගමුව පළාත් සාකච්ඡාව රත්නපුර සබරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේදී අද පැවැත්ුණා. මේ සියලු කටයුතු සාර්ථක කරගන්න නම් අනිවාර්යයෙන්ම අපි මේ කොවින් වසංගතයෙන් මිදෙන්න ඕන. අපි බලාපොරොත්තු වෙනවා ජනවාරි 1 වෙනිදාට ඉස්සෙල්ලා මේ දිස්ත්‍රික්ක දෙකේ එකම ආසාදිතයක් නැත්නම් වසංගතය සම්පූර්ණයෙන් නැති පළාතක් හැටියට නම් කරගන්න පුළුවන් වෙයි කියලා. එහෙම වුණොත් අපිට පුළුවන් වෙයි අපේ මේ රට ඊටාම වේගෙන් දියුණු කරන්න. ඉදිරි වර්ෂය තමයි අපේ තීරණාත්මක වර්ෂය හැටියට අපිට හිතන්න පුළුවන්. අපි ඔල්ලෝසු බට්ට මැද ඉන්න වගේ නරක පැත්තට ගියොත් රට විනාසයි, හරි පැත්තට ගියොත් සෞභාග්‍යමත් රටක් බවට පත් කරන්න පුළුවන්. පොරොන්දු ඉටුණු කරන ආණ්ඩුවක් කෙරෙහි ඇතිවන්නේ කලකිරීමක් පමණක් බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. ආණ්ඩුව බලයට පත් කරන්න හදපු අපට ඉච්ඡා මංගත්වයක් ඇති කරගන්න වෙයිද කියන සැකයක් තවත් අපි දුරට තියෙනවා. මේ ආණ්ඩුවට දොස් කියනවා නෙමෙයි. අපි හදාගත්තේ ආණ්ඩුව වැරදි මගේ යනවා නම් නිසි මගේ යවන්නට අපට මූලික අයිතියක් මේ ආණ්ඩුව තුළ තිබෙනවා. පොදු ජනතාවගේ ඕනෑපෑකම් ඉෂ්ට වෙන්නේ නැති වෙනකොට අපට කරගෙන සිද්ධ වෙනවා. මොකද දිනපතා ඇවිල්ලා මේ මිනිසුන්ගේ දුක් ගැනවිලි කියනකොට මේවට අපට ඇහුම්කන් දෙන්න වෙනවා. ඇහුම්කන් දීලා මදි. අපට මේ දේශපාලන බොරුන් දෙන්න බෑ වුන්ට. ජනාධිපතිතුමනි මේ නොපෙරණ ආත්මය ඉස්සෙල්ලා ඉවත් කරන්න. අර බුදුහාමුදුරන්ගේ කාලේ හිටියානේ තුන් බෑ යටිලෝ. ඉතින් මේකෙත් ඉන්නවනේ යටිලෝ තුන් දෙනෙක්. මහින්ද රාජපක්ෂ මහත්මයා, ගෝඨාභය රාජපක්ෂ මහත්මයා, බැසිල් රාජපක්ෂ මහත්මයා. ඉතින් මේ තුනට මොකද කරන්න බැරි? සාකච්ඡා කරන්න බලංගම් දෙනවනේ. පළාත් සභා වසංගතයක් ආයෙනවා. මොකටද මේ වසංගතය? පාරක් හදලා නැත්නම් ජීවිතෙට ශක්තියක් දීලා නැත්නම් මොකටද මේ පළාත් සභාව තියන්නේ කියන එකයි අපේ විශ්වාසය.
පාර්ලිමේන්තු ඡන්දයකින් බලයට පත්වීම පමණක් නොව පුරවැසියන්ට අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය තහවුරු කිරීමද ප්‍රජාතන්ත්‍රවාදී රටක අවශ්‍යතාවයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියස් බාකිර් මාකර් මහතා පවසනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී සංවේදී පාලනයක් ප්‍රජාතන්ත්‍රවාදී රටක තියෙන්න ඕනේ. ඒ සංවේදීකම අද මේ පාලනය තුල අපි දකින්නේ නැහැ. පෞගේදා බන්ධනාගාරයේ සිදුවෙච්ච සිදුවීම් දිහා බලන්න ජීවිත කීයක් විනාශ වුණාද? ඊයේ සිදුවෙච්ච තව සිදුවීම් මොරටුවේ අර පදික වේදිකාවල වෙළඳාම් කරලා ජීවත් වෙන දුප්පත් මිනිස්සුන්ව පොලිසිය ලව්ව බලෙන් අරගෙන ඒ ගෙනිච්ච ආකාරය මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? සංවර්ධනය කියන්නේ මේ නගර ලස්සන කරන එක නෙමෙයි මිනිස්සුගේ ජීවිත ලස්සන කරන එක. ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියලා කියන්නේ පාර්ලිමේන්තු ඡන්දයක් පවත්වලා ඡන්දයෙන් බලයට තේරීපත් වීම පමණක් නෙවෙයි. ඒ පුරවැසියන්ට අදහස් ප්‍රකාශ කරන නිදහසක් තියෙන්න ඕනේ. රටක පාලකයෝ කියන්නේ රහත් වෙච්ච මිනිස්සු නෙමෙයි, සෝවාන් වෙච්ච මිනිස්සු නෙමෙයි. කොච්චර සත්භාවයෙන් වැඩ කළත් අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. ඒ අඩුපාඩු පෙන්වලා දෙන්න ජනතාවට තියෙන අයිතිය අපි ඉහලින් සලකන්නට ඕනේ. අපි වැදගත් ආගම් වලින් පෝෂණය වෙච්ච සමාජයක්, ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් අවුරුදු ගාණක් තිස්සේ රැගත් සමාජයක්. ඒ වටිනාකම් වලින් පෝෂණය වෙච්ච පාලකයෝ හැටියට වැඩ කරන්න. දේශපාලන වේදිකාවේ පළවුව අදහස් කිහිපයක් දැන් හරියට මේ අතුරේ යනවා වගේ වැඩක් මේ ආණ්ඩුව කරන්නේ. ලෝකයෙන් සංචාරයක් වෙන එක නතර වෙලා තියෙනවා. ආදායම් මාර්ග අඩු වෙලා තියෙන අවස්ථාවක වුණත් තමුන්නාසලාගේ සුබ සාධනේ පිළිබඳව පෝටාබේ රාජපක්ෂ මැතිතුමාගේ රජය වැඩ කටයුතු කරන බව ප්‍රකාශ කරන්න කැමතියි. දැන් ඊයේ පෙරේදා කණියක් ගැන කතා කළා. ඉතින් ඒක මං හිතන්නේ දේශීය වෙදකමට සාර්ථක පිළිතුරක් කියලා අපි රජෙන් ඉල්ලා සිටිනවා. මෙම කොවිඩ් වසංගතය වැළැක්වීම සඳහා නිසි ක්‍රියාමාර්ග ගන්න. එන්නත රටට ගෙන්වීම සඳහා වැඩ ක්‍රියාත්මක කරන්න. ඒ වගේම මේ රටේ ජනතාව මේන් මුදවා ගැනීම සඳහා වැඩපිළිවෙළක් කරන්න. මේ රටේ එළ වෙදකම පිළිබඳව එළ අභිමානයේ පිළිබඳව විවේචනයට ලක් කරේ එක්සත් ජාතික පක්ෂෙත් සමගි බලවේගයත් අද ඊයේ නෙවෙයි. ඔය කියන කණ්ඩායම හැමදාම හෙළය පිළිබඳව හැල්ලුවට ලක් කරපු කණ්ඩායම. වැණිය බැරල් එකකට දාලා වෙදා බැරල් එකකට දාලා මූණිය තියලා යන ගහන්න ඕනේ. එතකොට තමයි කොරෝනා හදවෙන්නේ රටට. කොහොම පිළියම හැටියට මන් දකින්න එච්චරයි. ඒව නැතුව අපේ මිනිස්සු බිල්ලට දෙන්න බෑ. පැණි ඉස්සරහට දාගෙන ගිහිල්ලා ආණ්ඩුවට දැන් පැණි බේරෙන්න පටන් ගන්න තියෙනවා. තලගොයා කවරගොයා කරන්නත්, කවරගොයා තලගොයා කරන්නත් බොහෝම පහසු කණ්ඩායමක් තමයි අද අපේ රටේ ඉන්නේ. ඉතින් රටේ ජනතාව නම් දන්නවා ජනාධිපතිවා කවුද, රජය ගන්නෙ මොකද්ද, මේ ප්‍රතිපත්ති මොකද්ද කියලා. අයවැයෙන් ඉදිරිපත් කරලා තියෙන සියලුම ඉලක්කම් ඉලක්කම් විද්‍යාවක් කියන සමහර අය ඒගොල්ලොන්ට ඉලක්කම් විද්‍යාව දන්නේ නැහැ, මොන විද්‍යාව දන්නේ නැහැ. අන්තිමට ගැල විද්‍යාව තමයි තිබුණේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ දැන් ආණ්ඩුවෙන් කෙනෙහිලිකම් තියනවා කියලා. ඇයි මේ නාහෙන් අඬන්නේ? පොදු ජන පෙරමුණේ කිහිලිකරුවක් වෙන්නේ නැතුව කෙලින් තීන්දුව ගත්තනම් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්පූර්ණයෙන් එකට එකතු වෙලා ඉන්නවා. අපි ඕවා දැක්කා අවුරුද්දකට එකමාරකට විතර ඉස්සෙල්ලා. දැන් සියත පිටිය ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ ඉන්දියා දෙවන ඉනිම ලකුණු 36කට සීමා කිරීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා. ඒ ඉන්දියා ටෙස්ට් ඉතිහාසයේ ඉනිමකදී රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් කරමින් ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ඉන්දු ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කළ ඉන්දියා කණ්ඩායම ලකුණු 36කට දැවි ගොස් තිබෙනවා. මෙම ලකුණු සංඛ්‍යාව ඉන්දියා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමක් ටෙස්ට් ඉනිමකදී සියල්ලන් දැවි රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාවයි. ඒ අනුව අවුරුදු 46කට පසුව ඉන්දියා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමක් ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව මේ ලෙසයි ලෝක ක්‍රිකට් ඉතිහාසයට එක්වන්නේ. ටෙස්ට් තරග ඉතිහාසය තුළ ඉනිමකදී කණ්ඩායමක් රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 26ක ලකුණු ප්‍රමාණය ලබා සිටින කණ්ඩායම වන්නේ නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමයි. දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාවද මීට පෙර ඉනිමකදී ලකුණු 36කට දැවි ගොස් තිබු අතර එම පිරිස අතරට ඉන්දියාවද මෙලෙස එක්වනවා. ඉන්දියාව එම තරගයේදී පළමු ඉනිමට ලකුණු 244ක් රැස් කළ අතර ඕස්ට්‍රේලියාව පළමු ඉනිමට ලකුණු 191ක් රැස් කළා. ඉන්දියා දෙවන ඉනිම ලකුණු 36කට මෙලෙස සීමා කිරීමට සමත් වූ ඕස්ට්‍රේලියා කණ්ඩායම සිය දෙවන ඉනිමට කඩුලු 2ක් දැවි ලකුණු 93ක් රැස් කර කඩුලු 8කින් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජය හිමි කරගත්තා. අද දින මේ දක්වා මෙරටින් නව කොරෝනා ආසාදිතින් 495 දෙනෙක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ප්‍රධාන පුවත් විකාශය අවසන් යලිත වෙමු රාත්‍රියේ 9:35ට. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.